මේ ව්‍යාප්තිය සඳහා අපිට ඉඩම් අරගත්තේ එල්.ආර්.සී. ධනංශය 79 විතර අක්කර දෙකක් අපි ලබා ගත්තා. ඒ අක්කර දෙකෙන් මේක ආරම්භ කරන්න බැරි වුණා. ඊට පස්සේ තවත් අක්කර 3ක් අරගෙන දැන් අක්කර 5ක භූමි ප්‍රමාණයක තමයි මේ මධ්‍යම රජයේ පළාත් සභාවේ අරමුදල් අරගෙන අපේ සභා අරමුදලු ඇය කළා. මේ කර්මාන්තය ආරම්භ කළා කියන්නේ. දැනට මේ 80%ක් විතර හොඳම තත්ත්වෙන් වැඩ නිර්මා අවසන් කළා තියෙනවා. අපි තවමත් ගේන්නේ නොදිරන කසල විතර පමණයි. දිරන කසල පමණයි. නොදිරන කසලත් මෙතෙන්ට ගේනවා නම් පොලිතීන් ප්ලාස්ටික් ඒ සඳහා තමයි මේ ඉස්සරහා තියෙන ගොඩනැගිල්ල හරි ගස්සලා තියෙන්නේ. ඒකේ ගොඩනැගිල්ල එක කෙලවරක වහලේ අඩුවක් වෙනවා. ඒක සම්පූර්ණ වෙන පස්සේ අපි නගරයේ දිරන නොදිරන කසල සියල්ල ගේන්න පුළුවන්. දීර්ඝ කාලයක් අපි බැනුම් ඇහුවා අකුරැස්ස නගරයේ අර තියෙන නව නගර නිර්මාණය කරපු ඒරියා එකේ කුඹුරේ කසල දාලා. සාමාන්‍යයෙන් හැමදාමත් අපි දොස් ඇහුවා. ඒත් අපිට විකල්පයක් තිබුණේ නැහැ. විකල්පය හැටියට මේ ස්ථානයේ තෝරගෙන දැන් අපි ආරම්භ මේක ආරම්භ කරලා දිග ගමනක් ගිහින් තියෙනවා. මේ සඳහා අපිට වර්තමානයේදී නම් පලා හිටව පලාත් පාන කොමසාරිස්තුමා අපිට ලොකු සහයෝගයක් දුන්නා. පහුගිය දවසේ ආණ්ඩුකාරතුමා මේ ස්ථානය නරඹන්නවා. ඇවිල්ලා ඇත්තටම ඉහළම සතුටක් ලැබුවා එතුමා. මේක බොහොම ලස්සනට කරගෙන යනවා කියලා ඒලා එතුමා යෝජනාවක් කළා. මේ සේවකයින්ගේ සුභ සාධනය වෙනුවෙන් සංගමයක් පිහිටවන්න මම ඒකට මූලික මුදල හැටියට ලක්ෂක් දෙන්නම් කියලා පොහොර කිලෝකිනුත් සභාව තීරණය කරන යම් ගාණක් ඒ මුදලට දාලා හොඳ ආරමුදලක් හදලා මේ සේවකින්ගේ සුභ සාධනය වෙනුවෙන් මේ මුදල් වැය කරන්න කියලා. මොකද අපි කොච්චර මේ භෞතික සම්පත් ගොඩනැගිලි හැදුවට යන්ත්‍ර සූත්‍ර හැදුවට මේ මොනවා කළත් මේ කම්කරු අතේ තමයි මෙහි ජීව ගුණය එහෙම නැත්නම් මේ හරි වැඩ පිළිවෙල තියෙන්නේ. ඔවුන් තෘප්තිමත් නොකළොත් අපි විශ්වාස කරනවා මේක සාර්ථක කරන්නට බෑ. ඒ වගේම මෙතන සුපවයිස් කරන අපේ වසන්ත මහත්තයා ඒත් සම්පූර්ණයෙන්ම මුළු දවසම කාලයම ඉඩඟු කළා මේ තත්ත්වය මේ වටපිටාව මේ තත්ත්වයට ගේන්න තාමත් මහන්සියෙන් කටයුතු කරනවා. සාමාන්‍යයෙන් අපි නගරයේ එකතු කරන කසල යම් තැනකට ගෙනත් දැම්මොත් එතෙන්ට එන්නට නම් හම්බෙන්නේ නැහැ මිනිසෙකුට. හැබැයි ඒ කසල අද මෙතෙන්ට ඇවිල්ලා මේ තත්ත්වයට පරිවර්තනය කරලා අවසානයේ කොම්පෝස්ට් පොහොර බවට පරිවර්තනය වෙනකොට ලොකු විපර්යාසයක් මෙතන සිද්ධ වෙනවා. මේ විපර්යාස සිද්ධ කළා මේ පරිසරයත් ආරක්ෂා කරගෙන යම් ආදායමකුත් හොයාගෙන හොඳ සේවක සංඛ්‍යාවකුත් නඩත්තු කරගෙන මේ ව්‍යාප්තිය අපි මේ වෙනකොට කරගෙන යනවා. අපිට තව දැවෙන අඩුපාඩුවක් තියෙනවා. බොබ් කැට් යන්ත්‍රයක අඩුව. දැනට අපි බොබ් කැට් යන්ත්‍රය පාවිච්චි කරන්නේ හයර් එකට අරගෙන බොබ් කැට් යන්ත්‍රයක් අපිට දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. ඒක ඉක්මනින් ලැබෙනවා නම් මේ ගොඩනැගිල්ලේ වැඩ ඉතුරු වෙන ඉතුරු කොටසත් කරගන්න පුළුවන්කම ලැබෙනවා නම් අපිට පුළුවන් නොදිරණ කසල වලටත් උත්තරයක් සපයන්න. ඒ විතරක් නෙවෙයි මේ ඉඩම් ප්‍රමාණය අපිට මදි. අපි තව අක්කර 3ක් මෙතන මේ යාබද ඉඩම එල්.ආර්.ස් එකේ මෙතන අක්කර 18ක් තියෙනවා. එයින් අපි අක්කර 5යි දැනට අරන් තියෙන්නේ. අක්කර 13ක් ස්වාමීන් වහන්සේ නමකට බදු පදන මතේ දීලා තියෙනවා. එයින් අක්කර 3ක් අපි අත්පත් කරගන්න යෝජනා කරලා ඒ සියල්ල නිමා වෙලා අපිට මිල ගණනුත් වල තියෙනවා. මෙන්න මේ මුදල් මෙච්චර ප්‍රමාණයක් ගෙවන්නට ඕනි කියලා අපි ඒකට සූදානමින් ඉන්නවා. අපි මුද්‍රක ගාස්තු වලින් හරි ඒක ගෙවලා මේක අරගෙන මේක කාටවත් කරදරයක් නැති අක්කර පහක භූමි භාගයක් මැද්දේ මේක කරනකොට කාටවත් කරදරයක් නැහැ. එහෙම නැත්තම් සාමාන්‍යයෙන් මේ වගේ ව්‍යාපති පවත්වාගෙන යන හම්බෙන්න මහජනය නැගිටිනවා. අපිත් මේක ආරම්භ කරනකොට මිනිස්සු කුවා මෙන්න වැඩ පටන් ගන්න හදනවා කියලා උද්ඝෝෂණ කරා. අපේ වාහනවල ටයර් කපන්න ලේස්තුනා. හැබැයි මේක කරගෙන යනකොට දැන් ඒ කිසි කෙනෙක් මීටරෙහිව නැගිටින්නේ නැහැ.
ඒගොල්ලෝ ඉතාලි හිටියා තවත් කුණු ගොඩක් ගෙනලා ගොඩ ගහන තමයි හදන්නේ අපේ ගම්බේ කියලා. ඇත්තට මේක නෙවෙයි. දැන් මෙතෙන්ට ආපු ඕනම කෙනෙකුට තේරෙනවා මේක ඉතාමත්ම ක්‍රමානුකූලව කරගෙන යනවා. අපිට තව පොඩි මිෂන් එකක් ඕනකම තියෙනවා. අර මේ ගේන කුණු අඹරන්න. අමුයෙන් අඹරන්න. ඒකට අපි එකතු කරනවා ඉදිරියේදී ගිනිස් මේ මකුලත උඩ වල් සූර්යකාන්ත සාර ගිනි තනකොළ පාර දෙපැත්ත තියෙන. මේ තුන නයිට්‍රජන් බහුලම සාග. මේ තුන පහසුවෙන් ලබා ගන්න තියෙන සාග. මේ ඔක්කොමත් අපි ටැක්ටරයකින් ගිහිල්ලා කම්කරු ටිකක් ගිහලා දවසක ක්ලෝඩ්යක් ගෙන આવොත් මෙතන මේ කුණුත් එක්කම ඇඹරෙනවා. ඒ මිෂින් එකකින් ඇඹරෙනකොට මෙන් දූලි වගේ තමයි එළියට යන්නේ තාමත් සිවුම් විදිහට කැපිලා. ඒ එක්කම අපි ළඟදිම මේකට පොස්ෆේට් එකතු කරනවා. එප්පාවල පොස්ෆේට් යම් ප්‍රමාණයක් එකතු කරනවා. එකතු කරනවා මේ පොහොර වෙනුවෙන්. එතකොට අපිට නිසි ප්‍රමිතිය ප්‍රමිතිය ආයතනයෙන් ලබා ගන්න පුළුවන් මේවා සැබෑ කොම්පෝස්ට් මේවා ප්‍රමිතිගත කොම්පෝස්ට් කියලා. ඒකත්ෙන් පස්සේ අපිට මීට වඩා මිලක් සමහර විටක මිලක් අපි නියම කරන්න පුළුවන්. අපි මෙතෙන්දී අපි ලාභ ලබනවට වඩා පරිසරය සුරක්ෂිත කරලා පරිසරයේ තියෙන හානිය වළක්වලා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉන්න ජනතාවගේ නගරයේ ජනතාවගේ එන් එහාට පුළුල් වෙලා ගමේ ජනතාවගෙත් අපද්‍රව්‍ය මෙතෙන්ට ගේන්න පුළුවන් විදියට ගොඩනගන්න තමයි තවත් අක්කර තුනක් මෙලදී අරගෙන අපි සූදානම් වෙන්නේ. ඒ නිසා මේ වැඩ පිළිවෙලවල් කරනකොට මේ වහාට අදාළ ආයතන දෙපාර්තමේන්තු රාජ්‍ය නිලධාරි දේශපාලන අධිකාරී සියලු දෙනා අපිට සහයෝගය දෙනවා නම් ඇත්තටම අපිට අකුරැස්ස කසල වලින් තොර පිරිසිදුම පිරිසිදු නගරයක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. අපි මේ අද ඉඳලා හෙටයයි ඒ වුණත් මේ ආයතන මෙහෙම නොකඩවා දිගට යන්න ඕනේ. නිසා යා මේ දේශපාලන අධිකාරී රාජ්‍ය නිලධාරීන්ගේ ඇස්කම් ඇරිලා හැමදාම කුණුවට වෙන වෙන ඉන්නවට වැඩිය සෑම ප්‍රාදේශ සභාවකටම මේ වගේ ව්‍යාපෘතියක් දෙන්න කියලා මම අනන්ත යෝජනා කරලා තියෙනවා. ඒ යෝජනාවේ ප්‍රතිඵලයක් හැටියට අපි ලොකු වරගලකින් මේක පටන් ගත්තා. ඒක සාර්ථක වෙච්ච පිළිබඳව සාර්ථක වීම පිළිබඳව අපිට අහිංසක ආඩම්බරයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේකට සහයෝගය දීපු සියලුම රාජ්‍ය නිලධාරීන්ට දේශපාලන අධිකාරීන්ට සියලුම දෙනාට මෙතෙන්ට ඇවිල්ලා මේක බැලුවොත් නිරාමස ප්‍රීතියක් අහිංසක සතුටක් ලබන්න පුළුවන්. අපි හරි තීන්දුවක් අරගත්තා කියලා. ඒකනේ දේශපාලඥයෙක්ගේ රාජ්‍ය නිලධාරියෙක්ගේ සමාජ මෙහෙවරක් කරන කෙනෙකුට තියෙන වස්තුව වත්කම අපි කළ වැඩෙන් අපිට සතුටු වෙන්න පුළුවන් නම් ඒක තමයි මම හොයාගන්න වත්කම. නැතුව මේක කොම්පෝස්ට් එක ඇදුවයි කියලා මට කොම්පෝස්ට් එකක් ගෙනියන්න හම්බෙන්නේ නැහැ. වෙන කෙනෙකුට එහෙම කරන්නත් හම්බෙන්නේ නැහැ. අපි කර වැඩේ දිහා බලලා අපිට හැරිලා බලලා සතුටු වෙන්න පුළුවන් නම් මම හිතනවා මේ ඉඩම පවරාගත්ත දවසේ ඉඳලා අද වෙනකම් මෙතනට මේක ගොඩනගාපු ගොඩනගන්න සහයෝගය දීපු සියලු දෙනාටම සතුටු වෙන්න පුළුවන්. ඔවුන් හොයාගත්ත වත්කම ඒක. මේ අපේ සුපෝයස මහත්තයා ගැන වචනයක් කියන්න ඕන. සමහරක් දවසට උදේ ආපම ඇන්දෑවේ 6 වෙනකම් හරි මෙතන ඉඳලා හැමදාම මේක පිරිසිදු කරලා මේ ආකාරයට මේ අට්ටි හරි ගස්සලා මේ ක්‍රමවේදය කරන් යන්න දැඩි වෙහසක් ගන්නවා. මේකේ රහස තියෙන එතන. ඒ වගේමයි කම්කරු මහත්තුරු සේවක මහත්තුරු අද මේ කාන්තාව එහෙම නැහැ කාන්තාව 3 දෙනෙකුත් ඉන්නවා. ඒ සියලු දෙනාම එකවන්න කැපවීම තමයි මේක මේ තරමට සාර්ථක වෙන්න මූලික කාරණාව. දැන් වටපිටාය බැලුවොත් පළතුරු ගස් තියෙනවා, එළවලු වවල තියෙනවා, කෙසල්කන් වවල තියෙනවා. ඒවා සියල්ලම අපි මිල කරන්නේ නැහැ. මේ සේවකයෝ වරින් වර අද ඔයාගෙන ඉච්චොත් හෙට තව කෙනෙක්. ඒ විදිහට ඉතින් ඒ අයට දීලා තියෙනවා. එතකොට අර ඒගොල්ලන්ට ආසාවක් තියෙනවා මේක මෙහෙම දිගට කරන්න ඕනි කියලා. දැන් අර එද්දි දැක්කනේ පාර දෙවත්තේ අන්න ආසියටක් තියෙනවා. අපි මේකේ පොල් බල හිටෙව්වා.
කොස්සිට වල තියෙනවා කියන්නේ කවදා හරි මේක අපිට කරන්න මට කරන්න බැරි වේවි මම හැමදාම ඉන්නේ කන්නේ හැබැයි කවදා හරි මේක විශාල වනාන්තරයක් මැද්දේ තියෙන කර්මාන්තයක් බවට පරිවර්තනය කළොත් තමයි හරිම හරි දෙයක් වෙන්නේ ඒ නිසා ඔය කොස් නැවගනි වගේ හොර වගේ වේගෙන් හැදෙන ලොකු විශාල සාක හදලා කොක්කුන්ට එහෙම ලගින්න දැන් ඇදුවොත් මේ කොක් හමුදාව අපිට දෙන්නේ අසීමිත මෙහෙයක් එක පණුවෙක් තියන්නේ බේතරවත් එක පණුවෙක් නැගද්ද තියන්නේ නැහැ ඉතින් ඒක ලොකු සහයෝගයක් අපිට තියෙන්නේ ඒ නිසා ඒක ස්තුති කරන්න කොක්කුන්ට කිව්වට වැඩක් නැහැ නමුත් ඒ සෝබා දහම අපිට අතපාලා තියෙනවා ඒකට ඒ නිසා මම විශේෂයෙන්ම ඔබ දෙපළගෙන් ඉල්ලන්නේ අපිට හැමදාම මාසෙකට සැරයක් විතර පත්‍රයේ දැම්ම ඕගොල්ලෝ අකුරැස්සේ කුණුගොඩ කසෝ ලියන්න බෑ නහයල්ලන් යන්නේ කියලා. ඒකට මම තරහ නැහැ. ඒක හරි. ඒක ඔබතුමාලගේ පෑන ඒ විදිහට මෙහෙය වෙන්න ඕන නැත්තම් ඔබ මාධ්‍යවේදීන් නෙවෙයි. හැබැයි මේ පෑන මෙහෙයපු ඔබ දැන් කාලෙක ඉඳන් ඒ කුණුගොඩ නැහැ. හැබැයි ඔබ හෙව්වේ නැහැ. මේකට මොකද වුනේ කියලා. ඒ නිසා ඒකටත් අද ආපු එක පිළිබඳව අනන්ත ස්තුතිවන්ත වෙනවා ඔබ දෙපළට. මේ පණිවිඩේ රටට දෙන්න. මේ විදියට හැම තැනකම මෙහෙම වුණොත් සමහර විට ගෝඨාභ මහත්තයා දැක්මක් තියෙනවනේ රසායනික පොර නවත්තන්න. ඒක ඈක් වුණා හරි බැරි වුණා හරි අපිත් යම් පොඩි හයියක් දුන්නා වෙනවා ඒ අදහසට. මේ අදහස මේ මේක ක්‍රියාත්මක කරලා අපිත් එකට යම් හයියක් දුන්නා වෙනවා. ඒ සියල්ල පැත්තක තිබුණත් අපතේ යන කසල වලින් පරිසරය විනාශ නොකොට මේ ස්ථානෙට ගෙනල්ලා යම් සේවක සංඛ්‍යාවක් නඩත්තු කරලා යම් ව්‍යාපෘතියක් ආරම්භ කළා පරිසරය බේර ගන්න අපි කටයුතු කරපු එකම මා විශ්වාසය කරනවා මේ ව්‍යාපෘතියේ තියෙන ඉහළම වටිනාකමයි කියලා. බොහොම ස්තුතියි. නගරයේ මිනිස්සුන්ගෙන් මේ ඒගොල්ලන්ගේ අපද්‍රව්‍ය මේ මේ බාර දෙද්දී විධිමත් විදියට බාර දෙනවද ඒ වෙනුවට වැඩපිළිවෙලක් හරි ගස්සලා අපි එහෙම හදලා තියෙනවා නොදිරන කසල තෝරලා දෙන්න කියලා. අවාසනාවකට සමහරක් අවස්ථාවල් වල මේ එහෙම නොලැබෙන අවස්ථාවලු තියෙනවා. ඒත් අපි මෙතෙන්ට ගෙනල්ලා ඒක තෝරනවා. අපි යම් අවස්ථාවල් වල කුණු බාස්කට් එක දාලා එනවා. අපේ සේවකුන්ට අපි තදින් කියලා තියෙන්නේ ගේන්න එපා. සමහරක් වෙලාවට ওই දින රුපියල් 500ක් අහිංසක සේවකයකට දුන්නාම අරකට එකම දාගෙන එයි. එහෙම වුණොත් ඒ සේවකෙන්ට සිද්ධ වෙනවා පෙරලා මේක තෝරන්න. ඒ නිසා අපි ඉල්ලීමක් කරන්න ඕන පොදුවේ මේ කසල අපිට සපයන ඕනම පාරිභෝගිකයෙක්ගෙන් කරුණා කරලා ඔබත් සංවේදී වෙන්න අපට සහයෝගය දෙන්න. එහෙම වුණොත් අපි සාර්ථකම මිනිස්සු බවට පරිවර්තනය වේවි කියලා මම විශ්වාසයි. ඒකට මේ විදිහට සකස් කරන මේ පොහොර ටික නිමුමක් විදිහට වෙළඳ පොළ කොහොමද හොයාගන්නේ තවද? වෙළඳ පොළ දැන් මේ ප්‍රචලිත වෙලා අවසන්. මෙතනින් අපි මේ පැකට් කරන එක ඔක්කොම අවසාන මේ නිෂ්පාදනයේ ප්‍රාසභාවි තියෙන කවුන්ටරයක් එතනට ගෙනියනවා. එතකොට මිලක් තියෙනවා. ඔය කිලෝ 20 කිලෝ 40 පැකට් වල තියෙන්නේ. ඒක ඇතුළටත් පොලිතින් එකක් දාලා තියෙන කුඩු නොහැලෙන්න. ඒ මේක කිලෝවක් රුපියල් 15යි. ඕනම බෑග් ප්‍රමාණයක් ඕනම ප්‍රමාණයක් යම් ව්‍යාපාරිකයෙක් හරි වගාකරුවෙක් හරි කිලෝ 1000ක් ගෙනියන්න ඕනේ කියලා කිව්වොත් 1000ට වැඩියෙන් වා 150ක් වගේ ගෙනනනම් අපි ට්‍රාන්ස්පෝර්ට් කරලා දෙනවා එයාට ඒ ප්‍රමාණය. එහෙම සහයෝගිකුත් දෙනවා අපි. එහෙම නැත්තම් ඒගොල්ලන්ට කෙලින්ම ඔෆිස් එකේදී බිල දාලා මෙහෙට ඇවිල්ලා මෙහෙම පටවගෙන යන්න පුළුවන්. කසල කළමනාකරණ ව්‍යාපෘතියක් අපි ආරම්භ කරන්න හේතුව වුණේ අකුරැස්ස නගරේ එකතු වෙන කලි කසල අකුරැස්ස නගර මැදේ පූජ්‍යල කිඩමකට තමයි බැහැර කරේ. මේක සම්බන්ධයෙන් දිගින් දිගටම පරිසර සංවිධාන විවිධ මේ පාර්ශ්වයන් චෝදනා කරා ප්‍රාදේශ සභාවට මේක නිසි විසඳුමක් නැහැ කියලා. ඇත්තටම නගරයේ මැදින් හරියටම නගරයේ මැද සෙන්ටර් ස්ථානික තමයි මේ කුණු කන්ද තියුණේ. ඊට පස්සේ අපිට අපේ ව්‍යාපෘති යෝජනාවක් ප්‍රාදේශ සභාවෙන්
ඉදිරිපත් කළ පරිසර අමාත්‍යාංශයෙන් අපිට කෝටි 2ක විතර ප්‍රදානයක් ඉදිරියට ලැබුණා කසල් ප්‍රතිචක්‍රණය කරන මධ්‍යස්ථානයක් හදන්න ප්‍රතිපාදන මධ්‍යම පරිසර මේ පරිසර අමාත්‍යාංශ පිළිසරු ව්‍යාපෘතිය යටතේ ඒ ව්‍යාපෘතිය කාලය නම් දැන් අවසන් වෙලා තියෙන්නේ ඒ යටතේ අපි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් අක්කර 5ක ඉඩමක් වෙන් කරගෙන බදුපදන මත අරගෙන එතන මේ කසල් ප්‍රතිචක්‍රණය කරන මධ්‍යස්ථානය ඉදි කරා ඉදි කළා නමුත් මේ ඒ බල ප්‍රදේශයේ ඒ ඉදි කරපු ප්‍රදේශයේ ජනතාවගේ විරෝධයක් තියුණ නගරයේ කුණු ගමට ගේනවා කියලා. නමුත් අපි දිගින් දිගටම ප්‍රදේශයේ මන්ත්‍රීතුමා පොලිස් ස්ථානාධිපතිතුමා සියලු දෙනාම දැනුවත් කළා මා ජනතාවගේ විරෝධයක් සමනය කරගෙන එම 2020 මාර්තු මාසේ කසල් ප්‍රතික්‍රියා කරන කටයුතු ආරම්භ කරා වර්තමාන ප්‍රත්‍යක්ෂිකන අංගනේ. එතකොට නගරයේ කැලි කසල බැහැර කිරීම එතනින් අවසන් කරා අපි. සම්පූර්ණයෙන් මේ ප්‍රදේශයේ ඔබතුමාලට දැන් බලන්න පුළුවන් සම්පූර්ණයෙන්ම ඝන කැලෑවකින් වැහිලා ගිහිලා තියෙනවා. ඒ කියන්නේ දැන් පරිසර නගරයේ මැදේ කසල කන්දක් නැහැ. ඒ අතතේ අපි අපිට ඊළඟට ගැටලුව වුණේ කම්කරු ගැටලුව. ඒ කියන්නේ ඒ වෙනකොට රජයේ ප්‍රතිපත්තියක් මත රජයේ බණ්ඩාගාර චක්‍රලේඛයා මත කම්කරුවන් බදවා ගැනීම පුරපාරු සඳහා බදවා ගැනීම සීමා කරලා තිබුණා. ඒ යටතේ ගරු සභාපතිතුමා පළාත් පාලන කොමසාරිතුමාත් එක්ක සාකච්ඡා කළා කම්කරුවන් 6 දෙනෙක් අවස්ථා දෙකකදී සභා අරමුදලේ වැටු ගෙවීමේ පදනම මත බදවා ගන්න අනුමැතිය ගත්තා. ඒ යටතේ අපේ බාල ප්‍රදේශයේ තරුණයන් 6 දෙනෙකුට අවස්ථාව දුන්නා විනිවිද භාවකින් බඳවගෙන ඊට පස්සේ ඒගොල්ලොට පුහුණුවක් පළාත් පාලන කොමසාරිතුමා විසින් ලබා දුන්නා පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් මෙහෙවන කසල ප්‍රතික්‍රියා කරන මධ්‍යස්ථානයක් තියෙනවා රත්ගම් මොන්රෝවියා වත් ප්‍රදේශයේ ඒතේ දින 3ක පුහුණුවක් ලබා දීලා අපේ සේවකයන් පුහුණු කරා එතනින් පස්සේ දිගින් දිගටම විවිධ පුහුණු අවස්ථා වලට අපි යොමු කරා ඒ සේවකයන් 6 දෙනා ප්‍රමාණවත් නැහැ නමුත් රජයේ චක්‍රලේඛයේ අභිභවයන්නත් බෑ ඒ අතරවාරයේ බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් මේ ප්‍රාදේශීය සභාවට සේවකයන් රැසක් අනුයුක්ත කරලා තියුණා අපි ඔවුන්ගෙන් බහුතරයක් කසල් ප්‍රතිචක්‍රණය කරන මධ්‍යස්ථානයට යොමු කළා ඔවුන් දැන් පුහුණු වෙලා ඒ කටයුතු සාර්ථකව කරගෙන යනවා ඒ කියන්නේ මේ බල ප්‍රදේශයේ තියෙන සාර්ථකවම කසල ප්‍රතිචක්‍රණය කරන මධ්‍යස්ථානයේ විදියට පවත්වාගෙන යනවා දැන් ලාභයක් වශයෙන් කියන්නේ ඉපීමක් වශයෙන් බලාපොරොත්තු උනේ නැහැ නමුත් කසල නිෂ්පාදනයේ අඩුවක් තියුණා මොකද පොළ පැවැත්වුවේ නැහැ නගරයට එන ජනතාව අඩු වුණා ඒක නිසා කොහොමත් නගරයේ දෛනිකව එකතු කරන කාර්ය කසලත් නාගරික පොළ භූමිය එකතු වෙන කසලත් අනිවාර්යයෙන්ම කොච්චර ප්‍රමාණයක් එකතු වුණත් අපි ඒ ප්‍රමාණය ගෙනියනවා එතෙන්ට ට්‍රැක්ටර් 3ක් පමණ දිනකට කසල ප්‍රත්‍යක්ෂිකන අංගරයට ගෙනියනවා. එලා එතනින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සාමාන්‍ය දෛනිකව සිද්ධ වෙනවා. නමුත් මේ වර්ෂා කාලයේදී හැම පොඩ්ඩක් ඒ කියන්නේ ධාරිතාවේ අඩුවක් වෙනවා මේ කසල වේලීමේ ඒ කියන්නේ කොම්පෝස්ට් නිෂ්පාදනයේ පොඩි අඩුවක් සිද්ධ වෙනවා. ඒ ඇර දෛනිකව විශාල ප්‍රමාණයක් කොම්පෝස්ට් නිෂ්පාදනය කරන පොහොර අලෙවිය අඛණ්ඩව සිද්ධ වෙන. ඒ කියන්නේ අපිට ඉතිරියක් වෙන්නේ නැහැ පොහොර. මේ ප්‍රදේශයේ ජනතාව ඒ කියන්නේ පිට විශාල ඕඩර් ප්‍රමාණයක් එනවා අපිට ඇනෝම් දෛනිකව ලැබෙනවා. විශේෂම ඒක තමයි අපි පොහොර ප්‍රමිතිය අපේ පොහොර රසායනාගාර වලින් පරීක්ෂා කරාට පස්සේ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ කාබනික පොහොර නිෂ්පාදකයෙක් විදිහට අපි ලියාපදිංචි කරලා තියෙනවා. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඒ යටතේ මේ යල කන්නේ මේ කන්නයට අවශ්‍ය කාබනික පොහොර අපගේ මිලදී ගැනීමට පොහොර ලේකම් කාර්යාලය විසින් මේ වෙනකොට වැඩසටහන ක්‍රියාත්මක කරලා තියෙනවා අපින් දැන් නිෂ්පාදනය කරන සියලුම පොහොර තෝගය පොහොර ලේකම් කාර්යාලය විසින් නැනුම් කරලා තියෙනවා මේ වෙනකොට
දැන් දැනට අපි බල ප්‍රදේශය එකතු කරන්නේ දිරණ කසල පමණයි. නමුත් නොදිරණ කසල විශාල වශයෙන් තැන් තැන් වලට එකතු කරලා මහා මාර්ග අයිනේ දාලා යන දැන් මිනිස්සු පෙළඹිලා ඉන්න මේ බල ප්‍රදේශයේ සහ බල ප්‍රදේශයට පිටින් එන අය. නම් මේකටත් පිළිමයක් විදියට අපි මධ්‍යම පරිසර අධිකාරියේ මේ පරිසර අමාත්‍යාංශ සුරකිමු ගංගා කියලා ව්‍යාපෘතියක් පසුගිය කාලේ ක්‍රියාත්මක වුණා. ප්‍රාදේශ සභාවේ ප්‍රජා සංවාදන අංශය හා මධ්‍යම පරිසර අධිකාරියේ අකුරැස ප්‍රාදේශීය ප්‍රදේශයේ බාර නිලධාරීතුමා විසින් එකතු වෙලා මේ හැදුවා ව්‍යාපෘති වාතාවරණයක්. ඒ ව්‍යාපෘති වාතාවරණය අපි දිස්ත්‍රික් ලේකම්තුමා මගින් ප්‍රාදේශීය ලේකම්තුමා මගින් ඉදිරිපත් කළා සුරකිමු ගංගා කමිටුවට. එතනදී ලක්ෂ 34ක ප්‍රතිපාදනයක් අපිට වෙන් කරා නොදිරණ නිල්වලා ගඟට දිරණ නොදිරණ කසල එකතු වීම වැළැක්වීම සඳහා නොදිරණ කසල අංගණයක් ඉදිකිරීම සඳහා. ඔබතුමාලා දකින්න ඇති කසල ප්‍රතික්‍රියාන අංගණේ එක් පාසයක තවත් ගොඩනැගිලක් ඉදි වෙලා තියෙන මේ ව්‍යාපෘතිය යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් තමයි මේ ගොඩනැගිලි ඉදි කරේ. එහි දෙවැනි අදියර සඳහා තවත් ලක්ෂ 8ක ප්‍රතිපාදනයක් වෙන් කරන්න සුරකිමු ගංගා ලේකම් කාර්යාලය විසින් වෙන් කළා තියෙනවා. ඒ කොටසත් ලැබීමට නියමිතයි. එතකොට නොදිරණ කසල එක්ලස් කළා ඒවා මිලදී ගන්න වීදුරු පොලිතින් පිරිසිදු පොලිතින් සහ අනිකුත් ප්ලාස්ටික් වගේ කොටස් වෙන් කළා ප්‍රතිචක්‍රීකරණය කළා ඒ ආයතන ඒවා මිලදී ගන්න ආයතන වලට ලබා දෙන්න හැකියාව තියෙනවා ඉදිරියේදී. ඒ තව නොබෝ දිනකින් මේ කටයුතුත් අපි ආරම්භ කරනවා. ඊට පස්සේ අපිට දැන් තියෙන ලොකුම ගැටලුව තමයි කසල එක්රැස් කිරීමේදී කසල දිරණ හා නොදිරණ වශයෙන් දෙකම කොටස් දෙකම එකතු කළා තමයි අපිට බාර දෙන්නේ. මෙතෙන්දී තව අමතර ශ්‍රමයක් යොදවන්න වෙනවා, තවත් අමතර කම්කරුවෝ යොදවන්න වෙනවා, ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානට ගෙනිච්චයින් පස්සේ මේවා තෝරන්න. නමුත් ජනතාව පිරිසිදු පොලිතින් පිරිසිදු මේ නොදිරණ අපද්‍රව්‍ය අපිරිසිදු නොදිරණ අපද්‍රව්‍ය සහ දිරණ අපද්‍රව්‍ය වශයෙන් කොටස් කළා අපිට පොඩි ශ්‍රමයක් යොදවලා. ඒ කියන්නේ දැන්ට දරණ වෙහෙසට අමතරව තව පොඩි පොඩ්ඩක් මහන්සි වෙලා මේ කොටස් තුන වෙනම ලබා දෙනවා නම් අපිට මීට වැඩිය හොඳින් මේ කසල ප්‍රතිචක්‍රීකරණය කිරීමේ කටයුත්ත මීට වැඩිය වැඩි ධාරිතාවකින් ඉටු කර ගන්න පුළුවන්. මහ ජනතාවගෙන් අපි ඉල්ලන්නේ කසල වෙන්වෙන් වශයෙන් වෙන් කරලා ප්‍රාදේශ සභාවේ රතවලට ලබා දෙන්න කියලා. මුලින්ම මේක අපි නගරෙන් කසල ගේන්නේ නාගරික කසල ගෙනල්ලා නගරෙන් අපි ගන්නෙත් වර්ගීකරණය කළා. ඒ වර්ගීකරණය කරලා ගෙනල්ලා මෙතනට දාලා මෙතෙන්දිත් අපි ওই පොලිතින් ප්ලාස්ටික් කරෝමේ තියෙන ඒ කැබලි අයින් කරනවා. අයින් කළා තමයි මුලින්ම ෆයිල් එකට ගහගන්නේ. ඒක තමයි මේ මෙතන තියෙන්නේ මේ ෆයිල් එකට. මේක තමයි මුලින්ම මේ එක දවසක ඒවා. මේකෙන් ඊට පස්සේ මේම ගහලා සතියක කුණු සතියක් මේ ගන්නවා. අපි සවුන්ද තමයි සවුන්ද ඉඳලා සනිසුරාද වෙනකන් කුණු එන කුණු ටික මේකේ ෆයිල් එකක් විදිහට මේක කරගන්නවා. ඊට පස්සේ මේක ෆයිල් එකක් විදිහට මේක කරගෙන ඒ පළවෙනි ගහලා විරච්ච ෆයිල් එකක් තමයි මේ තියෙන්නේ. මේක තමයි සතියක කුණු තියෙන්නේ. මේක සතියක් ගහලා ඉවරලාට පස්සේ සතියකට පස්සේ අපි සෙනසුරාදට ඉවර කරලා තිනවා. අපහු ඊළඟ සෙනසුරාදට තමයි පළවෙනි පෙරළුම තියාගන්නේ. ඒවා අපි නම්බර්ස් කරනවා. නම්බර් කරනකොට මේ තමයි මේ තියෙන්නේ පළවෙනි පෙරළුම දාලා. සතියකට පස්සේ එන පළවෙනි පෙරළුම තමයි මේ තියෙන්නේ. මෙතනදිත් අපි අර පොලිතින් ප්ලාස්ටික් කැවිලි තියෙනවා නම් අපි ඒවා එතනදිත් අයින් කරනවා. ඊට පස්සේ ඒක අපි එතනින් මේකලා අපි පළවෙනි එක සතියක් අපි එළියේ තියලා ඊට පස්සේ දෙවෙනි සතිය තමයි පෙරළගන්නේ. හෝල් එක ඇතුළට මේ තියෙන දෙවෙනි සතියේ මේ බොබ් කැට් එකෙන් මෙතනට ගෙනාලා දෙනවා. මේගොල්ලන් අපේ සේවක මහතුරුන්ට මේ සෑහෙන සහයෝගය ලබා දෙන මේකෙන් මේ කරගත්තට පස්සේ මේ දෙවෙනි පෙරළුම තියෙන මෙතන. මෙතෙන්දිත් අපි පොලිතින් පාස්සෙක් තියෙනවා. ඒවා අයින් කරගන්නවා. ඊට පස්සේ මේක මෙතනට ආවට පස්සේ පළවෙනි පෙරළුමේ ඉඳලම මේ නාගරික කසල විතරක් නෙවෙයි දාන්නේ. ඊට පස්සේ ඒකට අවශ්‍ය කරන තව මේ වල් සූර්යකාන්ත, ඊට පස්සේ මේ ග්ලිනිසීලියා කොළ, ඊට පස්සේ ওই මේ කෙසල් දඬු, ඒ වගේ දේවලුත් අපි මේකට එකතු කරනවා. ලේයර් එක ලේයර් කරනවා. වැඩිපුරම ওই ගොම නගරයේ තියෙන ගොම ටිකත් අපි එකතු කරලා ඒකත් දානවා මේකට. ඒක නිසා මේක ඉතාම ගුණාත්මක කාබනික පොහොරයක් දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ මුල ඉඳලම. මුහුණ දැමීමක් කරනවා නේද ගොම? ඔව්, මුහුණ දැමීමක් වගේ වෙනවා. ඊපස්සේ මේ ගොම කියන්නේ ඒක දවස ගානේ වගේ එකතු වෙනෝනේ.
Perlu mtaanya gudat dua tapi balagan sama hari dawas itu hari itu mana niat itu dina perlagan berlalu metaran sebab kyo angka apa udah adu nisa ya sebab kyo sama hari dawas itu ditun dini adu nanti ngapain aja daya ini kalau mau karena tiennya karya podi dawas itu itu pintu asalnya ani itu ya evila udah tapi eka balance kerja no pintu asalnya hilang rasa meti ini me nama ya perlu mah meten tena kota me honda itu me pohara Hadir latihan matematika itu ini. Mereka apalagi galau-galau dagan nanti, hari kehemat kerana apa dia dagat ini madini sa. Mereka apa tuh awal rumah kapit dia agen? Pohor gota halan dana kalian tuh awal rumah galat itu dawasa tien nari. Mereka dari kerasnya kati yang natto na. Tuh produk mereka apa ni pohor tien nanti tamai mereka guna atmu ke bawa ready ini. Ikan sa, ek hari kasar gan na. Tuh awal rumah tien lah. Hemat tapi gota galau-galau dana atan ta. Mitan ta. Mita mae apri deng por halan na, mita na nama yun pelun masi, mita na por halan na dano, it pasi eke ndi, etike dawasak meke satia kita rati enar no por ateke nimen na, niuna ta pasi tamae meke mae halan na krame halan na, heli mae kare ra, yudo gane mita nda, eke tamae mae mita nda mae kala mae mesin mae ta dala mae halalo pasi mae halapu por ateke, mae halan na por ateke mae ka api mae ka por dat dawas kipe akti enar la niuna ta pasi tamae pekin karan ne. Itu halapu gawang packing kerana ni tidak, motor asli tiada nisa. Ia pasal itu, eking helena kotas sama yang arah tiada ni. Misal kebeli. Oh, eking helena kotas tapi kohibat mewat tapi dia kohibat dah ni. Eken nevata mama file ni kan hari kasar tiada, tapi mereka mepa me atiak kasar atiak hari kasar lah masa dekat tu nak waktu dah dah tiada ni, tapi eken nevata perlahan ni. Me langgeng dinding apa yang awam kerana eken tu tapi am kesi bohor permainan halangan pulang arah. Ibu tu dah ready ya, mereka me. Tawa pohor kyo harapan siak hari halaga tu tengah, hodan isa, ini kapi ini dikerjakan. Pas tuh meti ini packing kerana, gitana. Kilo wisse. Kilo wisse bag, tuh meti meti kerana. Per kilo wisse bag itu sama ni batang kama. Batang kama rupiah tuh sih ya. Per carbon awas carbon ini orang kau mau dilabagan. Labagan orang, tapi meti ini meti kerja ulah, meti ini packing kerja ulah, tapi sabar aja, prajis sabar, dokter sabar, sabar. Eh nak me Karya lain tamai bohori kelabu agan aku doang ini. Tukar, ikin ikai kute hema sima kini. Nae sima mana nae di. Apa nitra mana pirisu duka mana tamai pawat tengah ni an balan ni. Udah hausat dekam mana dayine kawa mana pirisu duki reme katitu kena. Angga sampuna. Tukar pirisu duka mana tiaga tenyata mega. Tukar mana mewagi dewa laram bagaran nat puluang.
Bidang kalau awam kerana pola namut pawat tekennya sama tamai apa hasilnya ini? Ini pawat tekennya ini di animari mem me kasal anggannya komposisi apa itu ya? Animari mem me pirusus gama kini kanan tiennya mana? Itu amatur me anggannya awal de bumi api deka ilalu palaturu adi awal itu ino. Me evat bohong sarut hari lati ino. Tukar me ke atur palak kat itu demi api de backing tadi? Oh, me ke di mama awal me evat karena Pohreti khali gasal itu adalah ibadat karena kehabilitasi yang mana, terang kebisaan kehabilitasi kami adalah pati hari gasal. Ibadat ulu kita yang lain lewat alangkah itu pati hari gasal adalah ikat ibadat pura orang. Pura orang ikatnya tiga dosa kehima pura orang tiada adalah ikatnya pas mister kalah ikhala bangkar lila. Apit awasnya karena boleh indahkan. Ikin tamai terang apit me kisuh me ikatnya me rasanya kepohrat dana. Kabin kepohrat lima tamai me keragaan ni. Ikin apit ada bisa alasan nak lebih no. Jadi lalu keeper kita dah latihan, bambu tu, bandak, mekaral, peti miris, amu miris, itu dengan itu ramah, even naik kuar, bohong, honda tu even orang. Mereka kerela penal latihan, kabin kapur oleh mereka, mereka ini dia, wargaran pulu angkia.